මේ 2024 අගෝස්තු මාසේ 5 වෙනිදා අපේ අම්මා channel එකෙන් උයන් ඉගෙන ගන්න 130කට වැඩිය මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා. කේක් හදන්න ආපු කට්ටිය අපේ අම්මගෙන් ඉගෙනගෙන දැන් කේක් උත් ගෙදර හදනවා. ඒ වුණාට බර්ත්ඩේ එකට කේක් එකක් හදන්න ඕනි නම් නොසල්සෝනේ, එහෙම නැත්නම් කේක් ඩෙකරේෂන් කරන උපකරණ ඕනි කියලා තැවෙනවා නම් ඒකට විසඳුම අද වීඩියෝ එකෙන් කියලා දෙනවා. මේ කේක් එක ඩෙකරේට් කරගන්න ගෙදර තියෙන තේ හැදෙන ඇඳ විතරයි ඕනේ. ඒ වගේමයි තට්ටු 4ක කේක් එකකුයි අද ඩෙකරේට් කරන්නේ. මගේ පුංචි මුණුපුරාට හැමතිස්සෙම හැපි බර්ත්ඩේ කේක් එකක් ඕනේ කියලා කියනවා. බර්ත්ඩේ එක කියන්නේ අවුරුද්දකට සැරයක් කියලා එයා දන්නේ නැහැ. ඉතින් එයා වෙනුවෙන් මම මේ කේක් එක හැදුවා. කෑම ගොඩක් මොකද මේ මේසේ කියලා හිතයි. තව පුංචි කට්ටියකට දෙන්න කෑම ටිකක් හැදුවා. ඒ නිසා තමයි මේ මේසෙ උඩ කෑම ටිකක් වැඩිපුර තියෙන්නේ. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. දැන් මේ කේක් එක මම බේක් කරලා එළියට අරගන්නවා. මේ වගේ කේක් බේක් කරන වීඩියෝ විස්තරාත්මකව පුංචි පුංචි ටිප්ස් පවා තප්පරෙන් තප්පරේ මං කියලා දීපු වීඩියෝ ගොඩාරියක් තියෙනවා. මේ වීඩියෝ එක අතරතුරේදී ඒව පෙන්වන්න වීඩියෝ එක අවසානයේදී ඔයා ලින්ක් ක්ලික් කරලා ඒව බලලා අලුත් කෙනෙක් නම් කේක් එක හදන හැටිත් ඉගෙන ගන්න. මීට කලින් මම බර්ත්ඩේ කේක් හදන හැටි කියලා දීලා තිනවා. චොක්ලට් කේක් උත් තිනවා. ඔයාට කැමති කේක් එකකට මේ විදිහට ඩෙකරේට් කරන්න පුළුවන්. කේක් එක එළියට ගත්තට පස්සේ හොඳටම කූල් වෙනකන් එළිය තිබ්බා. ඊට පස්සේ වටේ කපාගෙන ආයෙ දෙකට කපලා හතරට කැපුවා. මේ වෙලාවේ මම අයිසින් කරන්න චොක්ලට් අයිසින් එකකුත් හදාගන්නවා. මීට කලින් චොක්ලට් කේක් වීඩියෝ එකේදී චොක්ලට් අයිසින් එක හදාගන්න හැටි කියලා දීලා තිනවා. ඉතින් මේ කේක් එක වෙන කෙනෙක් හදලා මගේ මූණ පෙන්නනව නෙමෙයි. මේ ඉන්නේ මම. ඒ කියන්නේ අපේ අම්මා. දිය වෙච්ච නැති හොඳ බටර් එකක් හරි මාගරින් එකක් අරගෙන ඒක ඉස්සෙල්ලා බීට් කරගන්නවා. හොඳට ක්‍රීම් එකක් උනාට පස්සේ අයිසින් ටික හලලා අරගෙන ටික ටික දාලා මේ වගේ අයිසින් එක හදාගන්නවා. කොකෝ පවුඩර් හලලා අරගෙන ඒ ටිකත් එකතු කරලා බීට් කරගන්නවා. ප්‍රමාණවත් සේරම කලින් චොක්ලට් අයිසින් කේක් එකේ දිනවා. ක්ලික් කරලා බලලා හදන්න ඉගෙන ගන්න. දැන් චොක්ලට් පවුඩර් ටිකක් දාලා බීට් කරලා චොක්ලට් අයිසින් එක හදාගත්තා. දැන් ඉතින් ඔයාලට මේ වගේ පයිපින් බෑග් එකකට දාලා ලේසියෙන් අයිසින් කරගන්න පුළුවන්. මේකට ඇත්තට නොසල ඕනේ නැහැ. පළවෙනි ලේයක තියන්න කලින් අපේ බෝඩ් එකේ අයිසින් ටිකක් දාලා එහාට මෙහාට යන්නේ නැති වෙන්න ඇලවෙන්න දීලා ඊළඟට sugar syrup ටිකක් මේ විදියට ගාලා තෙත කරගන්නවා. ඊළඟට අපි අයිසින් එක මෙන්න මේ විදියට ලේසියෙන්ම ගාගන්න පුළුවන්. සීනි මේසෑදි පහකට වතුර කෝප්ප භාගයක් දාලා ලිපේ තියලා උණු කරලා සීනි ටික දිය වුණාට පස්සේ sugar syrup එක හොඳටම කූල් වෙනකන් ඉන්න. කූල් වුණාට පස්සේ තමයි sugar syrup එක මේ වගේ ගාගන්නේ. ඊළඟ තට්ටුවක් තියලා ඒකේ sugar syrup ගාලා අයිසින් එක ගාගන්නවා. පයිපින් බෑග් එකේ නොසල් එකක් දාන්න ඕනේ නැහැ. අඩිය කපලා මේ වගේ දාගන්න පුළුවන්. ඊළඟට පොඩි ස්පැචුලා එකකින් මේ වගේ ගානට සමතලා කරගන්නවා. ඔයාට මේක ගෙදර තියෙන පැතලි පිහියකින් උනත් පුළුවන්. sugar syrup එක නැති උනත් කමක් නැහැ. අපි ඉතින් ගෙදර කන්න හදනවා නම් ඒ වගේ දේවල් අවශ්‍යම නැහැ. මේ විදිහට හදාගන්න පුළුවන්. තුන්වෙනි ලේ එකත් අයිසින් එක උඩින් තියාගත්තා. ඒකෙත් sugar syrup ගාලා අයිසින් එක දාගන්නවා. ඔන්න ඉතින් තට්ටු හතරම ඉතා ඉක්මනට සෑන්ඩ්විච් කරගත්තා. මං කිව්වේ නොසල්ස් නැතුව වෙන උපකරණ මොකවත් නැතුව හැන්දකින් විතරක් අද ඩෙකරේට් කරගන්න හැටි පෙන්වන්න කියලා. ඉතින් බලන්නකෝ හරිම ලේසි. අයිසින් එක ටිකක් වැඩිය ගාගෙන හැන්ද මේ වගේ තියලා ටික ටික මේ වගේ උස්සනවා. පේනව නේද? මේ වගේ ඕනේ පුංචි දුවෙක්ට පුතෙක්ට උනත් ලස්සනට ඩෙකරේට් කරගන්න පුළුවන්.
කිරිකෝප භාගයක් ඩාක් චොක්ලට් කැලි 9කට දාලා දිය කරගන්නවා. මේ වගේ සාස්පානකට දාගන්නවා. කිරි නැත්තම් වලට පිටිකිරි වුණත් දිය කරලා ගන්න පුළුවන්. යන්තම් දිය වෙන පටන් ගන්නකොට පැත්තකට අරගෙන දිය කරගන්නවා. ගොඩක් රත් කරගන්න එපා. දැන් මේක දියාර වෙලයි තින්නේ. ටිකක් නිවෙනකන් ඉන්න. නිවෙනකොට උකු වෙනවා. බැරි වෙලාවත් දියාර වුණොත් ඒ නිසා එහෙමනම් ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ තියලා අරගන්න. දියාරුවට වක් කරන්න එපා. උකු ගතියට මේ වගේ වක් කරගන්න. දැන් ඉතින් මුණුබුරාගේ සැරෙන් සැරේ ඉල්ලන බර්ත්ඩේ කේක් එකේ රස බලන්නයි යන්නේ. පේනව නේද? ඒගොල්ලෝ දෙන්නම හිතන් ඉන්නේ දෙන්නම වෙනුවෙන් බර්ත්ඩේ කේක් එකක් හැදුවා කියලා. දෙන්නම කතරගෙට කේක් කපනවා. කපනකම් බලන් හිටියා. පැනපු ගමන් ගත්තා. එයා හිතන්නේ හැපි බර්ත්ඩේ කියලා. ඉතින් අක්කටත් කවුනවා. ඔන්න ඔහම තමයි තට්ටු හතර බර්ත්ඩේ කේක් එක ඩෙකරේට් කරලා කපල රස බැලුවේ. මේ මොනවද දන්නවද? මගේ ගෙදර වැලේ පැෂන් ෆ්‍රූට් වලින් හදපු පැෂන් බීම. කලරින් දාලා නැහැ, වෙනත් රසකාරක දාලා නැහැ. ගෙදර වැලේ පැෂන් ෆ්‍රූට් වල පාට තමයි මේ තියෙන්නේ. පැෂන් ෆ්‍රූට් වීඩියෝ එකක් වෙනම තියෙනවා. ඔයාට බලලා හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ අම්මා YouTube channel එකේ හදපු කේක් වර්ග. කොෆි කේක්, ලිපේ හදපු චොකලට් ස්පන්ජි කේක්, ඒ වගේමයි සාස්පානේ හදපුවා, රොටි තැටි හදපුවා. මේ ඔක්කොම ඔයාට බලාගන්න පුළුවන්. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතු පාට ඩෑන්සිනි තනේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්නකෝ. එතකොට ඒ වීඩියෝ බලාගන්න පුළුවන්. වීඩියෝ එක යටත් තියෙනවා. ක්ලික් කරලා බලන්න. ඒ වගේමයි ඔයාගේ ලයික් එකයි වටිනා කමෙන්ට් එක අකුරු වලින් සඳහන් කරන්න. ගෙදර කෑමෝ ඉලකන මගේ ආදරණීයන්ට බොහොම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට එන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන All කියන බටන් එක ප්‍රෙස් කරන්න.